ඒකන්නේ අර බටලන්ත වගේ ඒ වගේ නෑ බටලන්ත නෙමෙයි මල්ලි කියන දේ තේරුම් ගන්න. අනිත්‍යා විරුද්ධතාවට ප්‍රසන්න රන්තුංග ඇමතිවරයා දැක් වූ ප්‍රතිචාරය මේ. මෙමයි සාමකාමී සාධාරණ විරෝධතා ඉව හොට්ටුවේ. හැබැයි මිනි මරණ ගහන්නාවත් මම නම් කියන්නේ ඒ සඳහා ආණ්ඩුවක් හැටියට තදින් කටයුතු කරන්න ඕනි. මර්ධනයෙන්ද කියන්නේ කොහොමද දැන් ඒගොල්ලෝ නම් තදින් කටයුතු කරන්න කියන එක කියන්නේ මර්ධනය කියන එක නෙමෙයි. මර්ධනය කරන්නාවත් මර්ධනය කරන්න ඕනි කියන එකයි කිව්වේ. එන රනිල් මහත්තයාගේ අර නෑ 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 ඒ සඳහා මිනිස්සු අපි උනත් සූදානමින් ඉන්නවා එහෙම උනොත් වෙන්න. ඒ කියන්නේ අර බටලන්ත වගේ ඒ වගේ නෑ බටලන්ත නෙමෙයි මල්ලි කියන දේ තේරුම් ගන්න මාධ්‍ය වලින් රට කුලප්පු කරන්න නැතුව ඕගොල්ලන් රට අනාගතය වෙනුවෙන් හැමෝම හැඩගැහෙන්න ඕනි වෙලාව. මිනිස්සුන්ව මරණක ඕගොල්ලන් සාධාරණීකරණය කරනවාද ඔබ ආයතනය? මිනි මරණක සාධාරණ ගෙවල් ගිනි තියෙන එක සාධාරණීකරණය කරන්න නම් ඔය ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි මං කියන්නේ මිනිස්සුන්ට තියෙන අමාරුකම් උඩ ඒගොල්ලන්ගේ විවේචන කරන්න විරෝධතා කරන්න අයිතියක් තියෙනවා. ඒක කරාට කමක් නැහැ. ඒක සාධාරණයි. හැබැයි ආණ්ඩු පෙරලන්න නම් මිනි මරන්න හදන්නේ, ආණ්ඩු පෙරලන්න නම් ගෙවල් ගිනි තියන්න හදන්නේ, ඒකට මූණ දෙන්න ඕනේ. ඒක මර්ධනය කරන්න ඕනේ. ලෝක නගර දිනයට සමගාමීව ඇමරිකානු ඩොලර් මිලියන 400ක ලෝක බැංකු ආධාර යටතේ ඉදිකළ කෝටි කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය අද විවෘත කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.